ආයුබෝවන් දුවේ පුතේ බර්ටල් බ්‍රෙස් කියන කෘතහස්ත නාට්‍යවේදියා කියනවා ලස්සන කියමනක්. ඔහු කියනවා යමක් හරි හැටි කරන්නට උගනු. යමක් හරි හැටි කරන්නට උගනු. හැබැයි අසව්වෙක් ප්‍රශ්නයක්. ඒ තමයි උගන්වන්නේ කවුරුන්ද සහ ඉගෙන ගත යුත්තේ කුමක්ද යන වග පමණක්. උගන්වන්නේ කවුරුන්ද සහ ඉගෙන ගත යුත්තේ කුමක්ද යන වග පමණක් අසව් කියලා බර්ටල් බ්‍රෙස් කියනවා පුතේ. එතකොට අද ඉඳන් මේ ආරම්භ වන මේ මීඩියා වැඩසටහන ඇයි මම මේක කරන්නේ? මම මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? පුතේ දුවේ ඔබ දන්නවා උසස් පෙළ හදාරන ශිෂ්‍යාවන්ට ඒගොල්ලන් උසස් පෙළ විෂයයට තියෙනවා සංවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය කියලා විෂයක්. ඒ විතරක් නෙමෙයි ඒ අයිට වගේම මේ ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තු වෙන නැත්නම් මාධ්‍යවේදියෙක් වෙන්න නැත්නම් වාර්තාකරුවෙක් වෙන්න ජර්නලිස්ට් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට අපි දන්න දේෙන් යම්කිසි දෙයක් දන්න චූටි දේෙන් යම්කිසි දෙයක් කියලා දීමේ පරමාර්ථය ඇතුව තමයි දුවේ පුතේ මේ වැඩසටහන පටන් ගන්න. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මුදල් ප්‍රමුඛ කරගෙන නෙමෙයි මේ වැඩසටහන පටන් ගන්න. මේ සඳහා විශේෂයෙන් සඳහන් කළ යුතුයි මා වැඩ කරන මාධ්‍ය ආයතනයේ සහ ප්‍රවෘත්ති අංශයේ සියලුම දෙනාට මේ ගෞරවය හිමි යුතුයි. පුතේ මේ උදේ මේ දේ අපි මේ කරන්නේ අනිවාර්යයෙන්ම අපි දන්න චූටි දෙයින් ඔබට යම්කිසි දැනුමක් ඔබේ ජීවිතයට එකතු කරගන්නට ඔබේ වෘත්තීය ජීවිතයට යමක් එකතු කරගන්නට අවශ්‍ය කරන දැනුම සැපේම මූලික කරගෙන අරමුණු කරගෙන එන්නේ පරමාර්ථයතුව තමයි දුවේ පුතේ අපි මේ වැඩසටහන කරන්නේ. එතකොට මේ පාඩම් මාලාවට අඩංගු දේවල් පුතේ කොටස් ගණනාවකින් යුක්තයි. විශේෂයෙන්ම සඳහන් කරනවා නම් මෙන්න මේ මීඩියා වැඩසටහන මෙතන මේ මීඩියා වැඩසටහන් මාලාව මම හිතන්නේ වැඩසටහන් 10ක් විතර කොටස් වශයෙන් ඔබ වෙත ගෙනීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ විශේෂ ක්ෂේත්‍රය ඉතාම පුළුල්. මේ විශේෂ ක්ෂේත්‍රයේ එක් වැඩසටහනක් එක් මාතෘකාවක් පිළිබඳව විනාඩි 30ක් නෙමෙයි පැය දෙකක් වුණත් කතා කරන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ මම ඔබෙන් ඉල්ලා සිටිනවා මේ නිස්සරණ අධ්‍යයසයෙන් කරන මේ වැඩසටහනට තවත් වඩා සාර්ථක කරගෙන යන්නට ඔබට දෙන්න පුළුවන් උපකාරය තමයි මේක ඔබේ මාධ්‍ය ඉගෙන ගන්න ඔබේ මේ යාළුවන්ට මේක ෂෙයා කරන්න. ඒ වගේම යට තියෙන සබ්ස්ක්‍රයිබ්ස් කරලා මේ YouTube එකේ channel එක සබ්ස්ක්‍රයිබ්ස් කරන්න. එතකොට මේකෙන් මුදල් ලිපීම පරමාර්ථ කර නොගත්තත් මේ වැඩසටහන ඉතාමත් හොඳට මීට වඩා හොඳට ඔබට ගෙනීමට තවත් මාතෘකා පිළිබඳව කතා කරන්නට මට හැකියාව ලැබේවි කියලා මම ප්‍රාර්ථනා කරනවා. එතකොට දුවේ පුතේ අද අපි මේ වැඩසටහනේ නැත්තම් මේ රූපහානි ප්‍රවෘත්තිකරණය පිළිබඳව නැත්නම් රූපහානි ප්‍රවෘත්ති කියන්නේ මොකක්ද? රූපහානි ප්‍රවෘත්තියේ නිර්වචන මොනවද? රූපහානි ප්‍රවෘත්තිය ලියන්නේ කොහොමද? සහ රූපහානිය ප්‍රවෘත්ති එඩිට් කරන්නේ කොහොමද? විශේෂයෙන්ම ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාව කියන්නේ මොකද්ද? ඊළඟට විශේෂාංග ප්‍රවෘත්ති කලාව කියන්නේ මොකද්ද? ඒවා කොහොමද මේ අපි නිර්මාණය කරන්න යනාදී මේ කාරණා පිළිබඳව දීර්ඝ පාඩම් මාලාවක් ඔබ වෙත ගෙනීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා මේ පාඩම් මාලාව සමග නිරන්තරයෙන්ම රැඳී සිටින්න. මේ වැඩසටහන පිළිබඳව ඔබේ පාසලේ ඉන්න යාළුවන්ව දැනුවත් කරන්න කියලා. හොඳයි දුවේ පුතේ, අද අපි මේ මාතෘකාවට අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ ඔබ දන්නවා ගොඩ දෙනෙක් කැමති වෙන්නේ ජර්නලිස්ට් කෙනෙක් වෙන්න නැත්නම් පුවත්පත් මාධ්‍යවේදියෙක් නැත්නම් මාධ්‍යවේදියෙක් වෙන්න. එතකොට පුතේ කවුද මේ ජර්නලිස්ට් කෙනෙක් කියලා කියන්නේ? එතකොට ප්‍රවෘත්ති එකට ඉන්න ප්‍රවෘත්ති පිළිබඳව නිරන්තරයෙන්ම ගැවසෙන පුද්ගලයෙකුට අපි කියනවා අනිවාර්යයෙන්ම ඔහු මාධ්‍යවේදියෙක් කියලා. එතකොට මේ මාධ්‍යවේදියා පුවත්පත් කලාවක වෙන්න පුවත්පත් වල වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රූපවාහිනිය වෙන්න පුළුවන්, ගුවන් විදුලිය වෙන්න පුළුවන්. දැන් අලුත් ක්‍රමයේ තමයි සමාජ මාධ්‍යවල මෙන්න මේ මාධ්‍යවේදීන් ඉන්නවා. එහෙමනම් දුවේ පුතේ කවුද මේ මාධ්‍යවේදියා කියන්නේ? මොකද්ද මේ මාධ්‍යවේදියාගේ කාර්යභාරය? අපි පොඩ්ඩක් ඒ පිළිබඳව සොයලා බලමු. අනෙක් මාතෘකා පිළිබඳව අපි ඉගෙන ගන්නට කලින් මේ පිළිබඳව ලබන දැනුම ඉතාමත් ඔබට ප්‍රයෝජනවත් වේවි. එතකොට දුවේ පුතේ මාධ්‍යවේදියා නිර්වාචනය කරන්න පැහැදිලි නිර්වචනයක් නැහැ. නමුත් මහජන සේවය අරමුණු කොටගත් නිල නොවන මහජන සේවකයා මාධ්‍යවේදියායි කියලා කියන්නේ පුතේ ලන්ඩන් ටයිම්ස් පුවත්පතේ විකම් ස්ට්‍රීට් කියන පුද්ගලයා. මහජන සේවය අරමුණු කොටගත් නිල නොවන මහජන සේවකයා මාධ්‍යවේදියායි කියලා ඔහු යම්කිසි නිර්වචනයක් සපයනවා. එතකොට ඒ වගේම තමයි මේ මාධ්‍යවේදියා කියන්නේ කවුද කියන එකට පිළිබඳව අප්‍රිකානු වාර්තාකරුවෙකු ලුක් ලේසන් කියනවා මාධ්‍යවේදියා සමාජයේ පිටස්තරේ.
එතකොට අන් අය මේ සමාජය නැමැති වේදිකාවේ රංගන නළුවෙක් එහෙම නෙවෙයි. හැබැයි ඔව් නියම නිරීක්ෂකයෙක් කියලා කියනවා. එතකොට මේ මාධ්‍යවේදියා කියන්නේ කවුද කියන පිළිබඳව යම්කිසි පැහැදිලි අර්ථපූර්ණ නිර්වචනයක් අපිට සපයන්න බැරි වුණත් මෙන්න මේ නිර්වචන වලින් අපිට යම්කිසි ප්‍රමාණයක් මාධ්‍යවේදියා කියන්නේ ඔහුගේ කාර්යභාරය පිළිබඳව යම්කිසි අදහසක් ගන්න පුළුවන්. එතකොට අපිට තවත් විදිහකට අඳුනන්න පුළුවන් දේපතේ ඔහු සමාජයේ පෙරගමන්කරුවෙක්. සමාජයේ ඔසවා තබන්නේ කියලා කියන්නත් පුළුවන්. එතකොට දැන් හුඟ දෙනෙක් කියන දෙයක් තමයි යම්කිසි රටක් පාලනය කරන්නේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ සහ අධිකරණයේ කියලා. එතකොට මේ කොළුණු තුනේ හතරවෙනි කොළුණු තමයි කියලා කියනවා මාධ්‍ය කියන්නේ. එතකොට පුතේ මේ කොළුණු හතරේ ප්‍රධාන කොළුණක් තමයි එහෙනම් මාධ්‍ය කියලා කියන්නේ. එහෙනම් මාධ්‍ය මෙහෙවන පුද්ගලයා තමයි මාධ්‍යවේදියා කියන්නේ. එතකොට ඒ අනුව බලනකොටත් ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණය සහ ඊළඟට එන්නේ මාධ්‍ය සහ මාධ්‍යවේදියාගේ කාර්යභාරය. ඒකෙන් අපිට වඩාත් පැහැදිලි වෙනවා මාධ්‍යවේදියාගේ කාර්යභාරයේ තියෙන වැදගත්කම. එතකොට ඒ වගේම තමයි තවත් විදිහකට අපිට නිර්වචනය කරන්න පුළුවන් ඔබ නිදා සිටින විට නොනිදා සිට තොරතුරු වාර්තා කරන්න. ඔබ හොඳටම නිදාගෙන ඉන්න වෙලාවේ නොනිදා ඉඳලා තොරතුරු වාර්තා කරන පුද්ගලයෙක් විදිහට මාධ්‍යවේදියා අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට තවත් විදිහකට අපිට නිර්වචනය කරන්න පුළුවන් මාධ්‍යවේදියා කියන්නේ කවුද කියලා. දේශපාලනඥයෙකුගේ හොඳම මිතුරෙක්. දේශපාලනඥයෙකුගේ හොඳම මිතුරෙක් නැත්නම් ජම්මන්ත හතුරෙක්. වෙනත් විදිහකින් කිව්වොත් අයුක්ති සහගත ලෙස ජීවත් වන්නන්ගේ බිලිබා ගැනීමක්. අයුක්ති සහගතව ජීවත් වන්නන්ගේ බිලිබා ගැනීමක්. එතකොට මේ මාධ්‍යවේදියා කියන පුද්ගලයාගේ කාර්යභාරය සහ රස්සාවේ ස්වභාවය පිළිබඳව ඔබට යම්කිසි සුළු නිර්වචනයක් එහෙම නැත්නම් සුළු අදහසක් මේ අනුව ඔබට එන්නට ඇති කියලා මම හිතනවා. මොකද මේ රූපවාහිනී ප්‍රවෘත්ති ගැන කතා කරන්න ඉස්සෙල්ලා ප්‍රවෘත්ති ලියන්නේ කොහොමද කියලා කතා කරන්න ඉස්සෙල්ලා මේ ප්‍රවෘත්තිත් එක්ක ගැටෙන උදේහවා ප්‍රවෘත්තිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මේ මාධ්‍යවේදියා කියන්නේ කවුද කියන එක අපි හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. එතකොට අපි හිතමුකෝ දැන් මෙන්න මේ කියන උත්තරීතර මාධ්‍යවේදියා නැත්නම් මේ සුළු වැටුපක් අරගෙන ඉතාම අඩු වැටුපකට තමන්ගේ ජීවිතය බිලි දෙන්නේ කියලා තවත් කෙනෙකුට කියන්න පුළුවන්. ඇයි එහෙම අපි කියන්නේ? මේ මාධ්‍යවේදීන්ට පොදු වේ පුතේ ඇත්තටම මේ ඔබ හිතන ආකාරයේ ලොකු වැටුපක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඔහුට ලැබෙන වැටුප නෙමෙයි එතන වැදගත් වෙන්නේ. මුදල් නෙමෙයි වැදගත් වෙන්නේ. ඔහු විසින් කරන්නා වූ සමාජ මෙහෙවර පිළිබඳව ඒක මුදල් වලින් මේ වටිනාකම අපිට මනින්න හැකියාවක් නැහැ. එතකොට මේ මාධ්‍යවේදීන් පිළිබඳව කතා කරන විට අපි ඉස්සල සඳහන් කළා පුතේ එතකොට දේශපාලනඥයගේ හොඳම මිතුරෙක් එහෙම නැත්නම් අයුක්ති සහගත ලෙස ජීවත් වන්නෙකුගේ පිළිබා ගැනීම. ඒ කියන්නේ ඇයි එහෙම කියන්නේ? අයුක්ති සහගත ලෙස ජීවත් වන්නන් පිළිබඳව මාධ්‍යවේදීන් තමන්ගේ ප්‍රවෘත්ති වාර්තා අරගෙන එනකොට එතකොට මොකද කරන්නේ? මේ අයුක්ති සහගත ලෙස ජීවත් වන්නන් ඔහුව ඝාතනය කරන්න නැත්නම් ඔහු අතුරුදහන් කරන්න නැත්නම් ඔහුට හිංසා පමුණුවන්න උත්සාහ කරනවා. අන්න ඒ නිසා තමයි කියන්නේ අයුක්ති සහගත ලෙස ජීවත් වන්නන්ගේ බිලිබා ගැනීමක් කියලා. එතකොට මේ පුතේ දැන් අපි දැන් සාකච්ඡා කරනවා සංවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය පිළිබඳව මේ මාධ්‍ය පිළිබඳව කතා කරනකොට එවිට මේ දේශපාලනඥයින්ගේ සමහරක් වෙලාවට ඉන්නවා මාධ්‍යවේදීන් සුවජ කීකුරු බලුපුක්කු ගන්නට වටන අය. එහෙම වෙන්නේ ඇයි දන්නවද? මෙන්න මේ උතුම් රස්සාව නැත්නම් මේ උතුම් සමාජ මෙහෙවර රස්සාව කියනකට වැඩිය මේකට වඩාත් හොඳම අර්ථකථනය තමයි සමාජ මෙහෙවර කියන එක. එතකොට දැන් මේ මෙන්න මේ විදිහට නිර්භයව සමාජයේ තියෙන දේවල් පිළිබඳව ලියන කියන මිනිසුන් බිලිබා ගන්න නොඑක ආකාරයෙන් මිනිස්සු ඉන්නවා. එතකොට මේ බිලිබා ගන්න ආකාරයේ එක්තරා ක්‍රමයක් තමයි කොක්ටේල් සාද. එතකොට නිවාස යෝජනා ක්‍රම, සුපිරි පාසල්, දුෂ්කර මාරුවේ. මොනවද මේ කියන්නේ? මේ ගැන පොතේ දැන් දේශපාලනඥයෝ අනිවාර්යයෙන්ම මේ මාධ්‍යවේදීන් සමග ඉතාම සුවදව කටයුතු කරන්න ලෙස මොකද ඔවුන්ට හොඳ පබ්ලිසිටියක් හම්බ වෙනවා. එතකොට දැන් සමහර මාධ්‍යවේදිනුත් මේ අතර ඉන්නවානේ. දැන් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කරන්නේ මොකද්ද? මේ කොක්ටේල් සාද. කොක්ටේල් සාදුවට යා මේ වරදක් මම දකින්නේ නැහැ. නමුත් ඕනෑට වැඩිය ඒ පිළිබඳව නැඹුරු වීම සහ ඊට වැඩි මේ නැඹුරුතාවක් දැක්වීම ජීවිතේ එතරම් හොඳ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේවට ගිහිල්ලා තියෙන කෑදරකමට එහෙම නැත්නම් නිවාස යෝජනා ක්‍රමයක් ලබා ගන්නම දේශපාලනඥයන් පසුපස හම්බා යන්න. සුපිරි පාසල් ළමයින්ට දරුවන්ට පාසල් ආරම්භ දෙන්න මෙන්න මේ විදිහට. එතකොට දුෂ්කර මාරුවීම් ඒව හදලා දෙන්න කියලා දේශපාලනඥයන් ළඟට ගියාම මේගොල්ලෝ මොකද කරන්නේ? මේ මාධ්‍යවේදීන්ව ඉතාලම සුහදව පිළි අරගෙන ඒ දේ කරලා දීලා ඊට පස්සේ ඒ දේ කරලා දුන්නට පස්සේ දුවේ පුතේ ඊට පස්සේ මේ දේශපාලනඥයන් කියන ආකාරයට මේ මාධ්‍යවේදියාට වැඩ කරන්නට සිද්ධ වෙනවා. ඒක නිසා තමයි කිව්වේ
දේශපාලඥයන්ගේ සුවච කීකරු බලකොක්කක වෙන්න තමයි ඊට පස්සේ වෙන්නේ. තමන්ට මේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් එතකොට හම් වෙන්නේ නැහැ. එතකොට අපි දැකලා තියෙනවා සමහරක් වෙලාවට දුවේ පුතේ කැබිනට් මාධ්‍ය මේ වාර්තා කරන්න ගියාට පස්සේ ඇමතිතුමත් එක්ක ඉස්සල්ලාම ඇමතිතුමා ප්‍රෙස් කොන්ෆරන්ස් එකට එන්න ඉස්සල්ලා උඩදී ඇමතිතුමාව හම් වෙලා ඇමතිතුමාව නියෝජනය කරන ඇමතිතුමා අහන්න ඕන ප්‍රශ්න සමහරක් වෙලාවට සමහර මාධ්‍යවේදීන් ගිරා පෝතිකෙක් වගේ ඇවිල්ලා අර මේ මේ මාධ්‍යවේදීන් ඉස්සරහා ඉඳගෙන අහනවා. මොකද මේ ඇමතිතුමාට අහලා ප්‍රශ්න දෙන්න උත්තර දෙන්න ඕනේ පිළිතුරු තමයි ඔව් අහන්නේ. එතකොට මෙන්න මේ විදිහට මාධ්‍ය ඇම්බැට්ටකම් කරන මාධ්‍යවේදීන් නැතුවම නෙමෙයි දුවේ පුතේ. නමුත් අපි එතනට යා යුතු නෑ. නමුත් මම මේ පිළිමද ඔබට සඳහන් කළේ මාධ්‍යවේදීන් කියන පෙරුම් පුරන ඔබට කවදර දවසක ජර්නලිස් කෙනෙක් වුණාට මෙන්න මේ වගේ මිනිස්සුත් මේ සමාජය තුළ ඉන්නවයි කියලා ඔබට කියලා දෙන්න. ඒ මොකද එවැනි කෙනෙක් නොවී දිගු ගමනක් යන්න නම් ඔබට කොන්ද කිලින් තියාගෙන බොහොම උද්‍යෝගයෙන් වගේම දැනුවත්භාවයකින් මේ ගමන යන්න සිද්ධ වෙනවා. එතකොට සමහරක් වෙලාවට මාධ්‍ය ආයතනවල මාධ්‍ය වේදියා ගොඩක් වෙලාවට ප්‍රවෘත්තිත් එක්ක ඉන්න ප්‍රවෘත්ති එක ගැටෙන ප්‍රවෘත්තිත් එක්ක ගවේෂණාත්මක ප්‍රවෘත්ති කරන එතකොට මේ සංවර්ධන ප්‍රවෘත්ති කරන එතකොට විශේෂාංග පොත් රචනය යෙදෙන මෙන්න මේ කාර්යම් භාරයෙන් නිරත වෙන කෙනා තමයි ගොඩක් වෙලාවට මාධ්‍ය වේදියා කියන්නේ. නමුත් සමහර වෙලාවට රූපහානි ආයතනවල වැඩසටහන් අංශයේ වැඩසටහන් නිෂ්පාදකීන් එතකොට ඒ වගේ අයත් මාධ්‍යවේදීන්ට නිකුත් කරන මාධ්‍ය හඳුනුම්පත ජර්නලිස් කියලා ගන්නවා. නමුත් පුතේ ඇත්තටම සැබෑම මාධ්‍යවේදී කියලා කියන්නේ එදිනදා ප්‍රවෘත්ති සමග ජීවත් වෙන ප්‍රවෘත්ති හා ගැටෙන ප්‍රවෘත්ති ජීවිත කරගත් මාධ්‍යවේදී. දැන් ඒ අය සමහරක් වෙලාවට වැඩසටහන් නිෂ්පාදකයෝ වෙන්න පුළුවන් නැත්නම් නිර්මාණකරුවන් වෙන්න පුළුවන්. වෙනත් වැඩසටහන් ඒගොල්ලෝ නිර්මාණය කරගත්තට ඒ වෙනත් වැඩසටහන් ප්‍රවෘත්ති නොවන විශේෂයෙන්ම කරන්ට් අපයස් එකට අයිති වෙන්නේ නැති කාලීන වැඩසටහන් අංශයට අයිති නොවන අනිකුත් වැඩසටහන් කරන අයත් මාධ්‍යවේදීන් වශයෙන් හඳුන්වන්න සමහරක් අය පෙළඹෙනවා. නමුත් නියම මාධ්‍යවේදියා කියන්නේ පුතේ ඒ අය නෙමෙයි. ප්‍රවෘත්ති හා සමග ප්‍රවෘත්ති කාමරයේ ඉන්න ප්‍රවෘත්ති හා ගැටෙමින් ප්‍රවෘත්ති සමග වැඩ කටයුතු කරන ප්‍රවෘත්ති තමන්ගේ ජීවිතයේ කොටසක් බවට පත් කරගත්ත සැබෑ මාධ්‍යවේදීන්ට තමයි ඇත්තටම ජර්නලිස්ට් කියලා හඳුන්වන්නේ. අපි කතා කළා මේ මාධ්‍යවේදියාගේ කාර්යභාරය පිළිබඳව. මාධ්‍යවේදියා එතකොට දුවේ පුතේ දැන් මේ මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය පිළිබඳව කතා කරනකොට මේ මාධ්‍යවේදියා කියන පුද්ගලයා අනිත් අයට වඩා සුවිශේෂත්වයක් දරනවා. විශේෂයෙන් සඳහන් කරන්නේ මෙන්න මේ සිද්ධාන්තය ගොඩක් වෙලාවට ලංකාවට හඳුන්වලා දුන්නේ ලාල් හේමන්ත මාවලගේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා. ඔහු කියනවා ඔහු ලස්සන අපූර්ව කතාවක් කියනවා. ඔහු තමයි මගේ ගුරුවරයා. ඔහු කියන අපූර්ව කතාවක් මාධ්‍යවේදියාගේ සිද්ධාන්තයේ තමයි සෑම දෙයක්ම සැක කරන්න ඕන. ඒ කියන්නේ මේ පුතේ සැකයේ ජීවිතයේ දෙච්චර හොඳ දෙයක් නෙවෙයි. නමුත් ඒ වුණාට අපි මේ කියන්නේ සම්පූර්ණයෙන්ම ජීවිතය පිළිබඳව සැකෙන් බලන්න කියන එක නෙමෙයි. දැන් එතුමා කියන්නේ 90%ක් විශ්වාස කරන්න. හැබැයි 10%ක් සැක කරන්න. ඇයි මේ සැක කරන්න කියලා කියන්නේ? ඔහු කියනවා කියන්නේ මාධ්‍යවේදියෙක් නම් 90%ක් සැක මේ විශ්වාස කරන්න. හැබැයි අඩුම වශයෙන් 10%ක්වත් සැක කරන්න කියලා. දුවේ පුතේ ඇයි මේ අපි මේ සැක කරන්න කියලා කියන්නේ? ඒ කියන්නේ මේකනේ දැන් අපිට සමහරක් වෙලාවට දේශපාලනඥයින් එන්න පුළුවන්. එතකොට මේ පාතාලය යන්න පුළුවන්. නමුත් රාජ මේ දූෂණ වංචා කරන රාජ නිලධාරීන් අපි හම්බුට එන්න පුළුවන්. එතකොට හැබැයි දුවේ පුතේ දැන් මේගොල්ලෝ මේ ආශ්‍රය කරනකොට මේගොල්ලන්ගේ සැබෑ ස්වરૂපින් නෙමෙයි අපි එදිනදා ජීවිතයේදී ගත කරනකොට මේගොල්ලන්ට එළියට එන්නේ. මේගොල්ලෝ මවාගත් ස්වરૂපයක්. එතකොට විශේෂයෙන්ම දැන් මේ ගවේෂණාත්මක ප්‍රවෘත්ති මාධ්‍යවේදීකුට නම් මේගොල්ලන්ගේ මේ බාහිර ස්වરૂපේ ස්වરૂපේ නැත්නම් මේ මතුපිටින් පෙනෙන ස්වરૂපය පිළිබඳව අපි විශ්වාසය තියලා වැඩ කරන්න ගියොත් කාර්ය අපිට සැබෑ තතු මේ අවබෝධ කරගන්න නැත්නම් සැබෑ තතු හොයා ගන්නට විමර්ශනය කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන් සාමාන්‍යයෙන් අපි බෞද්ධාගමික වශයෙන් සැක කරන්න එපා කියන ජීවිතය කියන්නේ. නමුත් මේ පුතේ මාධ්‍යවේදියෙක් වුණාම අනිවාර්යයෙන්ම සැකෙන් 10%ක සැකයක්වත් පොත්ගලේවෝ කෙරෙහි හෝ නැත්නම් වෙන සිද්ධිය පිළිබඳව හෝ නැත්නම් ඕනෑම දෙයක් පිළිබඳව තබා ගැනීම වැදගත් කියලා තමයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ මත කියන්නේ. ඇත්තටම දුවේපිට ඒක හරිම වටිනවා. ඒක හරිම අගෙයි. මොකද දන්නවද අපේ රස්සාවට අපිට නොඑකාකාරී මිනිස්සු මුණගැහෙනවා. සමහරක් වෙලාවට ඒ මුණගැහෙන ඒ මිනිස්සු නියම ස්වરૂපයේ නියම தත්ත්වෙ නෙමෙයි අපිට පෙන්වන්නේ මෝහපාපු தත්ත්වයක්. එතකොට ඒ தත්ත්වය සැබෑ தත්ත්වෙ විදිහට අපි වර්ධවා වටහා ගත්තොත් එන්නේ මොකද්ද? අපි නොමග යන එක සහ අපිට අපේ ඉන්වෙස්ටිගේෂන් නැත්නම් අපේ විමර්ශනාත්මක කටයුතු හරියාකාරව කරන්න බැරි වෙන එක සහ අපි මම්මුලා වෙන එක. ඒ නිසා දුවේපිටේ සාමාන්‍ය ජීවිතයේදී වේම 90%ක් විශ්වාසවන්තද කියලා ඕනෑම කෙනෙක් පිළිබඳ ඕනෑම සිද්ධියක් පිළිබඳ 10%ක් සැක කිරීම පිළිබඳව ඒ සිද්ධාන්තයට ඇත්තටම වටිනාකමක් තියෙනවා කියලයි මටත් හිතෙන්නේ. එතකොට දැන් අපි හිතමුකෝ මෙහෙම එකක්
දැන් මේ මාධ්‍යවේදීන් ගැන කතා කරනකොට සමහරක් මාධ්‍යවේදී ඉන්නව තමන්ට තමන් අයත් වෙන නැත්නම් තමන් කැමති පක්ෂයට දේශපාලන මේ පක්ෂයට නැත්නම් දේශපාලනඥයාට වැඩි ලෙන්ගතුකමක් නැත්නම් නැඹුරුතාවයක් නැත්නම් බයස් වෙනවා කියලා කියන්නේ අපි ඒ කියන්නේ ඔහුට වැඩි වැඩි තැනක් නැත්නම් මූලික තැනක් එහෙම නැත්නම් ඔහුට අනිත් අයට දෙන්නේ විශේෂ තැනක් ලබා දෙන්නට පෙළඹෙනවා ඒක සාමාන්‍ය මනුස්ස ජීවිත හැබැයි දීපුති දැන් මතක තියාගත්තු උත්තේ ඒ ඒ ඒ දේශපාලන නැඹුරුව ඒ දේශපාලන චින්තනය තමන්ට වෙච්ච එක තමන්ට තියෙන එක ඒක තමන්ගේ වාර්තාකරණයට යොදා ගන්න ඕන යම් කිසි මාධ්‍යවේදී ඔව් ඉතාමත් දුර්වල මාධ්‍යවේදීක ඒ වගේම අගතිගාමී මාධ්‍යවේදී එතකොට මෙහෙම එකක් තියෙනවා මෙහෙම ලස්සන කියමනක් තියෙනවා යම් මාධ්‍යවේදීකු දේශපාලන වශයෙන් කිසියම් මගකට නැඹුරු නොවන්නේ නම් ඔහු දුර්වල මාධ්‍යවේදී හරිද එතකොට නමුත් ඒ දේශපාලන නැඹුරුව තම වාර්තාවලට බලපෑම් එල්ල කරන්නට ඉඩ හරින්නේ නම් යම් කිසි මාධ්‍යවේදියෙක් ඔව් අර කලින් කියපු මාධ්‍යවේදියටත් වඩා වඩා දුර්වල මාධ්‍යවේදී යම් මාධ්‍යවේදියෙක් දේශපාලන වශයෙන් කිසියම් මගකට නැඹුරු නොවන්නේ නම් ඔහු දුර්වල මාධ්‍යවේදියෙක් හැබැයි ඒ බලපෑම නැත්නම් ඒ දේශපාලන නැඹුරුව තමන්ගේ වාර්තාකරණයට යොදා ගන්නවා නම් ඔහු ඉතාමත් දුර්වල මාධ්‍යවේදියෙක් කියලා කියන්නේ කවුද FVA සංවේදන අත්පොතේ රෝස් බාටන් කියන සංවේදිකයා නැත්නම් සංවේදන විශේෂඥයා තමයි මෙන්න මේ විදිහට කියන්නේ. එතකොට ඒ අනුව අපිට පැහැදිලි වෙනවා දුවේ පුතේ අපිට අපිට මතවාද තියෙන්න පුළුවන්. නමුත් අපේ මතවාද අපේ ප්‍රයෝජනෙට එන්නත් කරනවා නම් ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි සහ ඒක මාධ්‍ය සදාචාරයට විරෝධී එකක් සහ ඔහු පිළිබඳව දීර්ඝකාලීනව පාඨකයාට නැත්නම් ප්‍රේක්ෂකයාට නැත්නම් එහෙම නැත්නම් විවස්ත තියෙන විශ්වාසවන්තකම් ගිලිහාමට ඒක විශාල වශයෙන් බලපානවා කියලා කියන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ වගේ අගතිගාමී මාධ්‍යවේදීන් ගැන කතා කරනකොට තවත් ලස්සන කියමනක් තියෙනවා. ඒ තමයි විශ්වාසය ගිලුමුණු මාධ්‍යවේදියා හරියට ජීවය නිරුද්ධ සිරුරකට සමානයි කියලා. ඒ කියන්නේ පුතේදුවේ සාමාන්‍ය මාධ්‍යවේදීකට තමන්ගේ මේ විශ්වාසවන්තක නැත්නම් ප්‍රේක්ෂකයාගේ පාඨකයාගේ නැත්නම් වීවස්ගේ විශ්වාසවන්තකම දිනා ගන්න අසමහරට අවුරුදු 10ක් 15ක් 20ක් යන්න පුළුවන්. හැබැයි කිසියම් ප්‍රවෘත්තියක් වැරදියට වාර්තාකරණය කිරීමේ ඔහුගේ ඒ අවුරුදු ගාණ නොකඩවා දීර්ඝකාලීනව ලබාගත් විශ්වාසවන්තකම ගිලිහී යන්නට නම් ගතවන්නේ ඉතාමත් නිමේෂයයි. ඒ නිසා ඉතාම පරිස්සම් විය යුතුයි. විශ්වාසය ගිලිහුණු මාධ්‍යවේදියා ජීවය නිරුද්ධ සිරුරකට සමානයි. මෙන්න මේ ආකාරයට විශ්වාසවන්තකම ගිලිවෙච්ච මාධ්‍යවේදියෙක් ඉන්නවනම් හරියට මලමිනියක් හා සමානයි කියලා තමයි මේ කියන්නේ. එහෙනම් හරි පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපේ මේ වාර්තා කරන ප්‍රවෘත්ති නිර්වද්‍යතාවයේ පිළිබඳව අපි දෙසරයක් තුන්සරයක් අපි හිතා බලන්න ඕනේ. අපි ඊළඟ පාඩම් වලදී මේ පිළිබඳව වැඩිදුරටත් කතා කරනවා. නමුත් වර්තමානයේ වන විට මේ රූපහානි නාලිකාව වැඩි වෙන්න ගත්තට පස්සේ එතකොට සමාජ මාධ්‍ය ජාලා වැඩි වෙන්න ගත්තට පස්සේ ගුවන්විදුලි නාලිකාව වැඩි වෙන්න ගත්තට පස්සේ මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ තරුණ තරුණියන්ට ඊට පස්සේ ආවලුණේක හොඳ දෙයක්. නමුත් සමහරක් මාධ්‍යවේදීන් ගත්තට පස්සේ ඒ අය ගොඩක් වෙලාවට විශ්වාස කරනවා දුවේ පුතේ ගොඩක් වෙලාවට මේ මාධ්‍ය හැඳුනුම්පත බෙල්ලේ දාගන්න ස්මාර්ට් ෆෝන් එකක් අතට ගත්තට පස්සේ මේ මම තමයි ජර්නලිස්ට් කියලා. අන්න මෙන්න මේ ආකාරයට මෙන්න මේ වර්තමානයේ මෙන්න මේ විදිහට හැසිරෙන ටිකක් උඩින් යන සමහර කාලවලට රටේ සාමාන්‍ය නීතියේ මේ මාධ්‍යවේදීන්ට අපිට අයිති වෙන එකක් නෙමෙයි මේක අපිට අයත් නෑ මේ නීතියට අපි අයිති අය නෙමෙයි කියලා ඒ වැරදි ආකල්පයේ ඉන්න මේ තරුණ මාධ්‍යවේදීන් අපි ඕනතරම් දැකලා තියෙනවා. මොකද හේතු වෙලා තියෙන්නේ දුවේ පුතේ දැන් සාමාන්‍යයෙන් රටේ තියෙන නීතිය හැමදෙනාටම යටත් වුණනේ යටත් විය යුතුයි. එතකොට මේ මාධ්‍යවේදීන්ට කියලා එහෙම විශේෂ නීතියක් මේ ලංකාවේ නැහැ. විශේෂ වරප්‍රසාදයකුත් නැහැ. හැබැයි දුවේ පුතේ තමන් මේ විශාල වාකීම් කාර්යභාරයක් මාධ්‍යවේදීන්ට තියෙනවා. ඒ වාකීම් කාර්යභාරය ඉෂ්ට කිරීමෙන් තමයි දීර්ඝකාලීනව මහජනතාව පිළිබඳ ඇති කරගන්නා වූ විශ්වාසයතා සහ ඔහු ගොඩනගා ගන්නා වූ ඔහුගේ නම කීර්තනාමය ඒක ඉතාමත් විශිෂ්ට එකක්. එතකොට මෙන්න මේ ආකාරයට වැඩ කරන ඒ කියන්නේ අර අපි කියන්නේ සාමාන්‍යයෙන් අඩියක් උඩින් යන්නේ කියලා. එතකොට මෙන්න මේ වගේ මාධ්‍යවේදිනුත් ඉන්නවා. නමුත් තාමත් අපේ රටේ පුවත්පත් කලාවේ මේ ගත්තොත් කාර්ය පැරණි මාධ්‍යවේදීන් ඒ කියන්නේ කෘතහස්ත මාධ්‍යවේදීන් තාමත් අපේ රටේ ඉන්නවා. විශේෂයෙන්ම ගත්තොත් රූපහානි මාධ්‍යල වැඩිය පුවත්පත් මාධ්‍යයේදී ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තා කරන්න තමන්ගේ ජීවිත පවා කැපකරු මාධ්‍යවේදීන් දුවේ පුතේ ඕනතරම් මේ ලංකාවේ ඉන්නවා. විශේෂයෙන් මේ මාධ්‍යවේදීන්ගේ නම කියපු ගමන් අපිට ඔවුන්ගේ රූපේ මැවිලා පේනවා. මොකද ඔවුන් ඒ තරම් අපිට සමීපයි. අපි හිතමු සාමාන්‍ය කොළඹ සිට වාර්තා කරන මම BBC වාර්තාකරු එල්මෝ ප්‍රනාන්දු
මෙන්න මේකින ගැඹුරු කටහඬ පොතේ දැන් එල්මෝ මහත්තයා නැති වෙලා ජීවිතයෙන් සමුවරගෙන අවුරුදු ගාණක් ගියා තව වසර ගාණක් ගියා සදාකාලිකව ඒ ඒ ගාම්භීර කටහඬ ඒ ප්‍රතිරූපයත් එක්ක අපේ හදවතේ හැමදාම රැඳිලා තියෙනවා මෙන්න 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 මේ වගේ මාධ්‍යවේදියෙක් වෙන්න තමයි ඔබ හැමදාම පෙරම් පිරිය යුත්තේ එතකොට මේ සඳහා knowledge is the power දැනුම තමයි මේ බලය වෙන්නේ. ඒතර දුවේපිටේ දැනුවත් භාවයකින් යුක්තව එතකොට කොන්ද ගලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් වෙන්නේ. එතකොටයි තමන්ට හොඳ පෞරුෂත්වයක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. තමන්ට කියලා ආකල්ප රටට ජාතියට ආගමට ආදරය කරන ආකල්ප ලිංග දුවාකල්ප පඩිය ඉක්මවා ගිය ගන්න සොච්චම් මුදල නෙමෙයි ඊට වැඩිය තමන් මේ රටට ණය ගැති. තමන් මේ රටට යම් කිසි දෙයක් කරන්න ඕනේ කියලා හිතන මාධ්‍යවේදියෙක් වෙච්ච දවසට එහෙම හිතලා මහන්සිලා වැඩ කරන මාධ්‍යවේදියෙක් වෙච්ච දවසට ඔබේ නමත් අර විදියටම මේ අනාගත පරපුර කතා කරන්නට පටන් ගනීවි. එතකොට දුවේ පුතේ අද අපි කතා කළේ මේ පාඩම් මාලාවෙන් මාධ්‍යවේදියෙක් කියන්නේ කවුද? මාධ්‍යවේදියාගේ කාර්යභාරය කුමක්ද? එතකොට මාධ්‍යවේදියෙක් වෙන්න නම් මේ මොන වගේ ගුණාංග සපුරා ගත යුතුද යන කාරණා පිළිබඳව. එතකොට ඔහුගේ වාක්‍ය පිළිබඳවත් අපි කතා කළා. එතකොට මේ මේ වැඩසටහන අවසන් කරන්නට තව චූටි දෙයක් ඔබට එකතු කළ යුතුයි. ඒ තමයි වෛද්‍යවරුන් දුවේ පුතේ තමන් අතින් සිදුවන වැරදි මොකද වෙන්නේ? වළලා දමනවා. ඒ කියන්නේ වෛද්‍යවරයෙකුගේ බෙහෙතක් හරි වැරදෙලා බැරි වෙලාවත් ලෙඩෙක් රෝගියෙක් මරණක් කාර්යය ඔහු අන්තිමට පස්සට වෙනවා. වළලා දානවා. එතකොට දැන් වාස්තු විද්‍යාඥයෙක් ගන්නකො වාස්තු විද්‍යාඥයෙක් කියලා කියනවා මෙන්න මේ ගෙදර මේ උරුවස්ස මේ විදිහට නෙමෙයි වෙන්න ඕනේ වෙන තැනකට. එතකොට මේ වාස්තු විද්‍යාඥයෙකුට වැරදුනත් දුවේ පුතේ මේ වැරදි වහලා දාන්න පුළුවන් සිමෙන්ති දාලා හරි නැත්නම් ඒක කඩලා වෙන තැනකට ගෙනිහිල්ලා හරි ඒ වාස්තු විද්‍යාඥ විද්‍යානුකූලව නොවන එක අපි ඒ ආකාරයේ වැරද්ද හදන්න අපිට හැකියාව තියෙනවා. එතකොට මෙහෙම හිතන්නකො දැන් නඩුකාරයෙකුට නැත්නම් විනිශ්චයකාරයෙකුට වැරද්දක් වුණොත් මොකද වෙන්නේ කියලා නඩුකාරයෙකුට හරි නැත්නම් විනිශ්චයකාරයෙකුට වැරද්දක් වුණොත් ඒ වැරද්ද එතෙන් පටන් නීති පොතට එක්කෙනවා අලුත් නීතියක් විදියට. ඊට පස්සේ නඩු අහනකොට ඒ කලින් දීපු නීති පිළිබඳව තීන්දුව පිළිබඳව සලකා බලන නිසා ඒ වැරද්දට හෝ දීපු වැරදියට හෝ දීපු තීන්දුව පසුකාලීනව අලුත් නීතියක් බවට නීතිපතිය සටහන් වෙනවා. ඒ අනුව තමයි පසුකාලීනව තීන්දුව දීමේදී සලකා බලන්නේ ඒ ඒ ඒ ඒ තීරණය. මෙන්න මෙන්න මේ ආකාරයට. හැබැයි ප්‍රති ගුරුවරයෙකුට සහ මාධ්‍යවේදියෙකුට මේ වාසනාව නැහැ. ඇයි නැත්තේ? දැන් බැරි වෙලාවත් ඔවුන් අතින් වැරදක් සිදුනත් කාර්යය මොකද වෙන්නේ? ඔවුන් අතින් වැරදක් සිදුනත් කාර්යය ඒක ශනිකවම ගුවන්ගත වෙනවා. එහෙම නැත්නම් ශනිකවම සමාජ මාධ්‍ය ජාලයට ගියාට පස්සේ දස දහස් ගණන් සමහර ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් මේ මාධ්‍යයට ග්‍රහණය වෙනවා. මේ මාධ්‍ය පණිවිඩයට ග්‍රහණය වෙනවා. එතකොට වැරදි අර්ථකථනයක් ගන්නවා. වැරදි ප්‍රවෘත්තියක් ගන්නවා. එතකොට මෙන්න මේ ආකාරය නිසා ඒ සිදුවෙන වැරද්ද ඒ සමාජයට සිදුවන අගතිය මෙන්න මේ සුළු වැරද්ද නිසා සිදුවෙන්නා වූ අගතිය සුළුපටු නොවේ. සමහරක් වෙලාවට ඒ වැරද්ද පරපුරෙන් පරපුරට යන්නත් ඉඩ තියෙනවා. මෙන්න මේ නිසා දුවේ පුතේ මාධ්‍යවේදියෙක් වුණාට පස්සේ ඔහුගේ කාර්යභාරය පිළිබඳව කතා කරන විට ඔහුගේ රාජකාරිය පිළිබඳව කතා කරන විට ඔහුගේ වාක්‍යම ගැන කතා කරන විට මෙන්න මේ පිළිබඳවත් ඔබ ඉතාමත් දැනුවත් වී යුතුයි. ඉතින් අද අපි මේ පිළිබඳව කතා කළා. ඊළඟ කොටසින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මොනවද මේ ප්‍රවෘත්ති කියන්නේ. එතකොට ප්‍රවෘත්ති නිර්වචන මොනවද? යනාදී පිළිබඳව දෙවිඩි පාඩමෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දුවේ පුතේ මම කලින් සඳහන් කළ ආකාරයට මේ වැඩසටහන කරන්නේ කිසිම මුදල් පරමාර්ථයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. එතකොට මේ වැඩසටහන කිරීම සම්බන්ධයෙන් අපේ දැනුම යම් කිසි දෙයක් ඔබට බෙදා හදා දෙන්න, උසස් පෙළ දරුවන්ට යම් කිසි දැනුමක් ලබා දෙන්න, ඒ වගේම මේ මාධ්‍ය ක්ෂේත්‍රයට යොමු වෙන බලාපොරොත්තු වෙනට යම් කිසි උත්තේජයක් ලබා දෙන්න, චූටි දැනුමක් ලබා දෙන්න, දහස් ගණන් වේදන් කරලා පාඨමාලා කරන ඔබට නොමිලේ මේ යම් කිසි දෙයක් දැනගන්න අවස්ථාව සලසා දෙන්න කියන පරමාර්ථ මුදුන් පමුණුවාගෙන තමයි දුවේ පුතේ මේ වැඩසටහන් මාලාව අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකට මම වැඩ කරන මාධ්‍ය ආයතනයේ වගේම මේ ප්‍රවෘත්තියන් සියලු දෙනාගේම ආශිර්වාදය සහ ඔවුන්ට ස්තුති හිමි විය යුතුයි. ඒ වගේම මම ඔබටම මේ සඳහන් කරන්න ඕනේ මේ වැඩසටහන ඉතාමත් තවදුරටත් ඉදිරියට සාර්ථකව කරගෙන යන්න පුළුවන් නම් ඔබේ යහළුවන්ට එහෙලියන්ට මේ සිවික ෂෙයා කරන්න. එතකොට ලයිෆ් විත් ඉන්දික channel එක subscribe කරන්න කරලා මේ පහළ තියෙන comment එකේ මේ 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 වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් අපිට යොමු කරන්න. ඒ අදහස් ඒ ඔබගේ ප්‍රතිචාර මේ වැඩසටහන තවත් වඩාත් හොඳට සාර්ථකව ඉදිරියට කරගෙන යාමට මට උත්තේජන වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් දුවේ පුතේ තවත් මේ වගේ මාධ්‍ය හා සම්බන්ධ වැඩසටහනකින් ඉතාමත් ඉක්මනින් හමු වීමේ බලාපොරොත්තුෙන් මම සමුගන්නවා ඔබ සියලු දෙනාටම ආයිබෝවන්.